රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීමත් සමග එහි විකාශන කටයුතුද තාවකාලිකව නතර කෙරුණා. එහිදී ඔවුන් කියා සිටියේ අර්ගලයට අදාළ සිද්ධීන් පමණක් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කළ යුතු බවයි. මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ පැවැත්වූ අතර ඊට අදාළ දනිස් අලි නැමැති පුද්ගලයායි බෙලිස අත්අඩංගුවට පත් වුණේ. ඔහු කටුනායක ගුවන්තොටුපලින් ඩුබායි පලා අද පිටත් වෑමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ගුවන් යානයේදී ඔහු අත්අඩංගුවට කනු ලැබුවා.